හයි කොහොමද ඔන මේ වීඩියෝකින් අපි අදත් සිංහල වාක්‍ය 10ක් ඉංග්‍රීසිවලින් කියන්නේ කොහොමද කියන බලන්න යනවා. ඉතින් ඕගොල්ලෝ මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඒ වගේම සිංහල වාක්‍ය ඉංග්‍රීසිවලින් කියන්නේ කොහොමද කියලා හිතලා මාත් එක්ක උච්චාරණය කරමු. නම්බර් 1. ඔයත් ඒකම කළා කියලා මට විශ්වාසයි. ඔයත් ඒකම කළා කියලා මට විශ්වාසයි. කොහොමද මේක ඉංග්‍රීසිවලින් කියන්නේ? ඔයාට පුළුවන්ද? බලන්න ඔයා මෙහෙමද හිතුවේ කියලා. මට විශ්වාසයි. I'm sure. ඒකම කළා කියලා. Done the same. ඔයා ඒකම කළා කියලා. You have done the same. මට විශ්වාසයි ඔයත් ඒකම කළා කියලා. I'm sure you have done the same. මාත් එක්ක කියමු. I'm sure you have done the same. Number 2. මම ඔයාට ගොඩක් ණයයි. මම ඔයාට ගොඩක් ණයයි. කොහොමද මේක ඉංග්‍රීසි වලින් කියන්නේ? තප්පර පහක් කරන් හිතන්න බලන්න. ණයයි කියලා කියන්න අපි ඔව් කියලා කියනවා. ගොඩක්. ගොඩක් කියන්න so much යොදනවා. මම ඔයාට ගොඩක් ණයයි. I owe you so much. I owe you so much. මාත් එක්ක කියමු. I owe you so much. Number 3. ඔයාගේ පාස්පෝර්ට් එක ගන්න ඉල්ලුම් කළාද? ඔයාගේ පාස්පෝර්ට් එක ගන්න ඉල්ලුම් කළාද? කොහොමද මේක ඉංග්‍රීසි වලින් කියන්නේ? කල්පනා කරන්න බලන්න. ඉල්ලුම් කරනවට අපි ඇප්ලයි කියලා කියනවා. ඔයා ඉල්ලුම් කළාද? Have you applied? ඔයාගේ පාස්පෝර්ට් එක ගන්න ඉල්ලුම් කළාද? Have you applied for your passport? මාත් එක්ක කියමු. Have you applied for your passport? Number 4. මම ඩුබායි වල බැංකුවක අවුරුදු 2ක කාලයක් වැඩ කළා. මම ඩුබායි වල බැංකුවක අවුරුදු 2ක කාලයක් වැඩ කළා. කොහොමද මෙහෙම කියන්නේ? ඉංග්‍රීසි වලින් ඔයාට පුළුවන්ද? හිතන්න බලන්න. අවුරුදු 2ක කාලයක්. For 2 years. මම වැඩ කළා. I worked. බැංකුවක වැඩ කළා. I worked in a bank. මම ඩුබායි වල බැංකුවක අවුරුදු 2ක කාලයක් වැඩ කළා. I worked in a bank in Dubai for 2 years. I worked in a bank in Dubai for 2 years. මාත් එක කියමු. I worked in a bank in Dubai for 2 years. Number 5. මම හිතන්නේ නැහැ මට ප්‍රශ්නයක් වෙයි කියලා. මම හිතන්නේ නැහැ මට ප්‍රශ්නයක් වෙයි කියලා. කොහොමද මේක ඉංග්‍රීසි වලින් කියන්නේ? ඔයාට පුළුවන්ද? මම හිතන්නේ නැහැ කියලා කොහොමද කියන්නේ? I don't think. මට ප්‍රශ්නයක් වෙයි කියලා. I will have a problem. මම හිතන්නේ නැහැ මට ප්‍රශ්නයක් වෙයි කියලා. I don't think I will have a problem. I don't think I will have a problem. මාත් එක්ක කියමු. I don't think I will have a problem. Number 6. ඔයාට කලින් පිටරටක වැඩ කරලා අත්දැකීම් තියෙනවද? ඔයාට කලින් පිටරටක වැඩ කරලා අත්දැකීම් තියෙනවද? කොහොමද මෙහෙම කෙනෙක්ගෙන් ඉංග්‍රීසි වලින් අහන්නේ? ඔයාට පුළුවන්ද? හිතන්න බලන්න. පිටරටක වැඩ කරලා. කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ work in abroad? අත්දැකීම් වලට අපි ඉංග්‍රීසි වලින් experience කියලා කියනවා. කලින් අත්දැකීම් තියෙනවද? Do you have any previous experience? කලින් අත්දැකීම් වලට previous experience කියනවා. ඔයාට කලින් පිටරටක වැඩ කරලා අත්දැකීම් තියෙනවද? Do you have any previous experience working abroad? Do you have any previous experience working abroad? මාත් එක්ක කියමු. Do you have any previous experience working abroad? Number 7. මම ඔයාගේ දුරකථන අංකය හරියට අරගෙන තියෙනවද? මම ඔයාගේ දුරකථන අංකය හරියට අරගෙන තියෙනවද?
කොහොමද මෙහෙම ඉංග්ලිෂ්වලින් කෙනෙක්ගෙන් අහන්නේ? ඔයාට පුළුවන්ද? හරියට හරියට කියන අපි රයිට් කියලා කියනවා, දුරකථන අංකයට ෆෝන් නම්බර් කියනවා. මම හරියට අරගෙනද? Have I got? මම ඔයාගේ දුරකථන අංකය හරියට අරගෙන තියෙනවද? Have I got your phone number right? Have I got your phone number right? මාත් එක්ක කියමු. Have I got your phone number right? Number 8. මම ඔයාව බස් හෝල් එකෙන් බස්සවන්නද? මම ඔයාව බස් හෝල් එකෙන් බස්සවන්නද? කොහොමද මෙහෙම ඉංග්‍රීසියෙන් කෙනෙක්ට කියන්නේ? හිතන්න බලන්න. බලන්න ඔයා මෙහෙමද හිතුවේ කියලා. ඔයාව බස් හෝල් එකෙන් බස්සවන්නද? Drop you off at the bus stop? මම ඔයාව බස් හෝල් එකෙන් බස්සවන්නද? Shall I drop you off at the bus stop? Shall I drop you off at the bus stop? මාත් එක්ක කියමු. Shall I drop you off at the bus stop? Number 9. අපි හම්බ වෙන්නේ කීයටද? අපි හම්බ වෙන්නේ කීයටද? හරිම ලේසි. හිතන්න බලන්න. හම්බ වෙනවට meet කියලා කියනවා. කීයටද? What time? අපි හම්බ වෙන්නේ කීයටද? What time shall we meet? What time shall we meet? මාත් එක්ක කියමු. What time shall we meet? Number 10. ගෙදරට වෙලා ෆිල්ම් එකක් බැලුවොත් හොඳයි වගේ. ගෙදරට වෙලා ෆිල්ම් එකක් බැලුවොත් හොඳයි වගේ. කොහොමද අපි ඉංග්‍රීසියෙන් කියන්නේ? ඔයාට පුළුවන්ද? ඒක හොඳයි වගේ. කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? It's good too. ඒක හොඳයි වගේ. බලනකොට watch. ගෙදර ඉඳන් at home. ගෙදරට වෙලා ෆිල්ම් එකක් බැලුවොත් හොඳයි වගේ. It's good to watch a movie at home. It's good to watch a movie at home. මාත් එක්ක කියමු. It's good to watch a movie at home. ඉතින් ඕගොල්ලෝ මේ sentences ඕගොල්ලෝ කතා කරනකොට භාවිතා කරන්න, ඒ වගේම නැවත නැවතත් ප්‍රැක්ටිස් කරන්න. ඔගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, මගේ YouTube channel එක subscribe කරන්න, ඔබලගේ අදහස් comment කරන්න. එහෙනම් ආයිත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔබලු හැමෝටම සුබ දවසක්.